මට පේන්නේ මේ සභා ගැබේ අගමැතිවරයා ඉන්නවා කියලා. බලශක්තිය අමතුමා ඉන්නවා කියලා. කලින් දාපු ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා මේ කියන අර්බුදයෙන් පීඩාවට පත් වෙන මහජනයාට කවුද මොකද්ද කියන්නේ? රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්නේ නැහැ මහජනයාට පේන්නේ නැහැ. ඔබතුමා වෙනම යෝජනාවක් ගෙනල්ලා ඒක. සමා වෙන්න මට පොඩ්ඩක් ඔබතුමා ඉඩ දෙන්න. ඔබතුමාට ඉන්දන තියෙන හින්දාද දන්නේ නැහැ මට මෙහෙම කියන්නේ. අපි මේ සෙල්ලමක්ද කරන්නේ ගිනි කන්දක මේ රට තියන්නේ. ගිනි කන්ද උඩ ඉඳින්දගෙන අපි වෙන වෙන ටෙනිස් බෝල ගහනවා මෙතන. අපි අද යදාගත්ත තීරණේ පක්ෂනායකයන් ඔක්කොම එකතු වෙලා ගත්ත තීරණයක් අනුව මේ අද දිනේ වැඩ කටයුතු උදදාගෙන තියෙන්නේ. ඔබතුමා හෝ මම හෝ කිරියල්ල මන්තුමා තනියම නෙමෙයි. ඒ නිසා මේ වැඩ කටයුතු කරගෙන යමු. ඔබතුමා කියන කාරණේ මේ ඉන්ධන අර්බුදය ගැන විජේසේකර ඇමතුමාට උත්තරයක් දෙන්න පුළුවන්. ඉන්ධන ප්‍රශ්නේ උග්‍රයි. අපි කවුරුත් පිළිගන්නවා. අපිටත් වෙලා තියෙන පොලිම් වල ඉඳගෙන ගන්න. ඇමතිවරු කියලා අපි වෙනම තැනකින් අල්ලාගෙන නැහැ කිසිම විටක. ඒ නිසා අපිට මේ දුෂ්කරතාවයන්ට සියලු දෙනා ගමන් කරනවා. කතානායකතුමා එක්ක මේ පිළිබඳ සාකච්ඡා රාශියක් පැවැත්වුවා. අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලා මල්වතු අස්ගිරි අනිකුත් විකායවලට මහානායකයරු කිව්වා මේ අපේ විමල් මැතිතුමාගේ යෝජනාව සබන යෝජනාවක් උන්වහන්සේලා ජනාධිපතිවරයා යෝජනා කළා තියෙනවා. ඉතින් අපි සූදානම් මේක ගැන සාකච්ඡා කරන්න. සියලු පක්ෂයක්වල ලංකාවේ ප්‍රශ්නයක් තිබුණා. ගෑස් ප්‍රශ්නයක් තිබුණා. තෙල් නැති ප්‍රශ්නයක් තිබුණා. බෙහෙත් නැති ප්‍රශ්නයක් තිබුණා. ගරු කතානායකතුමනි මේ එකක්වත් අපිට අදාළ වෙන්නේ නැහැ. මේ රට ඉස්සරහට ගෙන යන්න ජනාධිපතිතුමා ආණ්ඩුවක් පත් කරලා තියෙනවා. ජනාධිපතිතුමායි පත් කරපු ආණ්ඩුව මේ වැඩපිළිවෙල දැනට ඉදිරියට ගෙන යනවා. පාර්ලිමේන්තුව ආරාධිකා කිරීම නොදැනුවත්ව ඉටු කරන සමහර අය ඒ ආරාධික කිරීමේ මහා අපරාධයට උදව් වෙනවා කියන ටික මතක තියාගන්න. සජබේ නියෝජනය කරන හරිම් ප්‍රනාන්දු ඇමතිවරයා කියන චෝදනාව. එතුමා කියන කාරණේ ඇත්තද කියලා බලා ගන්න නම් මුලින්ම කරු කතානායකනු බෙල්ලේ දින කළු සාටකේ තියනවාද කියලා හොයන්න ඕන. මම තාම කිව්වේ ඇත්ත මොකද්ද කියන එක. මේ තෙල් ප්‍රශ්නේ දාවෙන්ද විසඳ විසඳන්න ඕනේ. බැරි නම් අපි එකෙන් දීන්දුවක් ගන්න ඕනේ. වගකීම ගන්න තමයි මෙතනට ආවේ. මේ රටේ ප්‍රශ්නයක් ගැන කතා කරා. තෙල් ටික දුන්නා නම් ගෑස් ටික දුන්නා නම් තෙල් ප්‍රශ්නේ ඉතුරු වෙන්නේ පොහොර දුන්නා නම්.